හතලිස් නමය කර්මඵලය ලැබෙන්නේ කර්මය කළ තැනැත්තාට පමණක්ද එකෙකු කළ කර්මයේ ඵලය අනෙකෙකුටත් ලැබෙනවාද මග මානවකයා බොහෝ පින්කම් කොට තවුතිසා දෙව්ලොව ඉපිද එහි රජ විය ඔහු හා එක්ව පින් කළ සෙස්සෝද එහිම උපන්හ සුජාතා නම් වූ ඔහුගේ භාර්යාව මාගේ ස්වාමි පුත්‍රයා කරන පින් මටත් අයිතිය මා පින් කළත් ඒවා ඔහුටත් අයිතිය කියා සිතා කිසි පින්කමක් නොකොට හිමියා කරන පින් වලින්ම ස්වර්ගයට යන බලාපොරොත්තුෙන් සිට මරණින් මතු කෙකිණියක් වූවාය මේ කතාව අනුව සැමියා කරන කර්මය බිරියට හෝ බිරිය කරන කර්මය සැමියාට හෝ මාපියන් කරන කර්මය දරුවන්ට හෝ දරුවන් කරන කර්මය මාපියන්ට හෝ හිමි නොවන බව කිය යුතුය. එබැවින් කර්මයකින් ඒ කර්මය කළ තැනැත්තා මිස අනිකෙකු සුගතියට හෝ දුර්ගතියට නොපමුණුවන බවද කිය යුතුය. කර්මය කරන අවස්ථාවේදී ඒ කරන පුද්ගලයා හා එක්ව වාසය කරන්නා වූද නෑමිතුරු සබදකම් ඇත්තා වූද අන්‍යන්ට කර්මය හිමි නොවන නමුත් ඇතැම් බලවත් කර්මයක විපාකය ලබන අවස්ථාවෙහිදී එය ලබන තැනැත්තා හා එක්ව වාසය කරන්නා වූද සම්බන්ධකම් ඇත්තා වූද අන්‍යන්ටත් ඒ විපාකය එක්තරා ප්‍රමාණයකින් විඳින්නට සමහර අවස්ථාවලදී සිදුවන බව කිය යුතුය. දුවිදංහි කම්ම පලං නාම විපාක පලං නිසන්ද පලන්ති තත්ථ විපාක පලං කම්මකාර කස්සේව හෝතීන අඤ්ඤස්ස නිස්සන්ද පලං පන අඤ්ඤ සම්පි සාධාරණමේව ආනන්ද සෙට්ටි වත්තු එත්ත වත්තබ්බං යනුවෙන් විපාක ඵලය ය නිස්සන්ද ඵලය යයි කර්ම ඵලය දෙවදෑරුම් වේය. එයින් විපාක ඵලය කර්මය කළ තැනැත්තාටම වේය අනෙකෙකුට නොවේය. නිස්සන්ද ඵලය වනාහි අනුන්ටත් සාධාරණ වේය. මේ කාරණේහි ආනන්ද සිටුගේ කතාව කිය යුතුයයි පරමත්ථ දීපනී ටීකාවෙහි දක්වා ඇත්තේය. විපාක ඵලය යනු කර්මය කළ තැනැත්තාට එයින් ලැබෙන ඵලයයි. නිස්සන්ද ඵලය යනු කර්මය කළ තැනැත්තාට ලැබෙන ඵලයෙන් ගලා යන ඵලයයි. ආනන්ද සිටු වනාහි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි සැවැත් නුවර විසූ 40 කෝටියක් ධනෙ තිබූ මහා ධනපතියකි. ඔහු කිසිවෙකුට කවදාවත් සහල් මිටක් පමණවත් නොදෙන ලද තද මසුරෙකි. ඔහු මසකට දෙවරක් නෑයන් රැස් කරවා කිසිවෙකුට කිසිවක් නොදෙමින් ධනය රැස් කරන ලෙස ඔවුනට අනුශාසනා කළේය. පුත්‍රයාට දිනකට තුන්වර බැගින් එසේ අනුශාසනා කළේය. කිසිපිනක් නොකොට අනුන්ද මසුරුකමෙහි පිහිටුවමින් අනුන්ගේ දීමද වළක්වමින් ජීවත් වූ හැතෙම කලුරිය කොට සැවැත්නුවර සමීපයේ පවුල් දහසක් ඇති රොඩී ගමක රොඩී ගැහැණියක කුස පිළිසිඳ ගත්තේය. තමාගේ මසුරුකමින් පමණක් නොනැවතී අනුන්ද මසුරුකමෙහි පිහිටවීම වශයෙන් ඔහු කළේ බලවත් පාප කර්මයකි. පිළිසිඳ ගැනීමේ පටන්ම ඒ පාප කර්මය ඔහුට විපාක දෙන්නට විය. ඒ සැඩොල් ගමේ වැසියෝ එකටම රස්සාව කරමින් ජීවත් වූ පිරිසකි. ආනන්ද සිටුගේ කාලකන්නිකම ඔවුන්ද යටකොට ගලා ගියේය. ඔහු පිළිසිඳ ගැනීමෙන් පසු ගමේ හැමදෙනාටම රස්සාව නැති විය. ඔවුන් ඉතා අමාරුවෙන් ජීවත් වන්නට සිදු විය. කොතෙක් වෙහෙසී වැඩ කළත් පසුදින පිණිස සහල් පතක්වත් ඔවුනට ඉතිරි කරගත නොහැකි විය. මීට පෙර කවදාවත් සිදු නොවූ අන්දමට අපට අමාරුවට පත්වන්නට සිදු වී තිබෙන්නේ අප අතර ඇති කාලකන්ණියෙකු නිසා විය හැකියයි ඔහු දෙකොටසකට බෙදුනාය. ඉන්පසු එක් කොටසකට හොඳ විය. ආනන්ද සිටුගේ මව සිටිනා කොටසට පෙරසේම විය. කාලකන්ණිය ඇත්තේ අපේ පිරිසේ යැයි නැවතත් ඔහු බෙදුනහ.
මෙසේ ක්‍රමයෙන් බෙදි බෙදී යාමෙන් ආනන්ද සිටු පිළිසිඳගෙන ඉන්නා වූ පවුල වෙන් වූහ. අන්තිමේදී ආනන්ද සිටුගේ මව ඒ පවුලෙන්ද බැහැර කරනු ලැබුවාය. ඉන්පසු ඕ ඉතා දුකින් ජීවත් වෙමින් දරුවා ප්‍රසූත කොට ඔහු තරමක් ලොකු වූවාට පසු සිඟා කණු සඳහා කබලක් අතර දී පිටත් කර යවා ඒ ස්ත්‍රියද ඔහුගෙන් මිදුනාය. මේ කතාව දම්පියා අටුවාවේ බාල වර්ගයේ සඳහන් වෙයි. ආනන්ද සිටුගේ අකුසල කර්ම විපාකයේ ඔහු උපන් පවුලටත් ගමේ හැමදෙනාටත් එක්තරා ප්‍රමාණයකින් විඳින්නට සිදු වූ බව මේ කතාවෙන් දත හැකිය. පෙර තුන් අවුරුද්දක් වැඩකොට ලබාගත් ලක්ෂයක් වටිනා බත්තලිය පසේබුදු වහන්සේට පිදු ගැමියා ඒ පිනෙන් බොහෝ කලක් දෙව් සැප විඳ අප බුදුන් වහන්සේගේ කාලයේහි සවැත් නුවර කුලගේක පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳගත් දිනේ පටන් ඒගේ කිසිවෙකුට කිසි දුකක් නොවිය. එබැවින් ඒ කුමරාට සුඛ කුමාර යන නම තැබීය. ඒගේ කිසිවෙකුට දුකක් නොවීම සැමදෙනාටම සැපම ලැබීම ඒ කුමාරයාගේ කුසලයේ ඵලයකි. ඒ කතා ප්‍රවෘත්තියෙන් එක් අයෙකුගේ කුසල කර්ම ඵලය තරමකින් ඔහු හා සම්බන්ධ ඇති අන්‍යයන්ටත් ලැබෙන බව තේරුම් ගත හැකිය. එක් අයෙකුගේ පිනෙන් ඔහු ඇසුරු කරන බොහෝ දෙනෙකුන් සැප ලබන බව නොයෙක් තැන්වලින් දක්නා ලැබෙයි. ඒ අය එක් පුද්ගලයෙකුගේ පිනෙන් සැප ලබා සිටි බව හොඳටම තේරුම් ගත හැකි වන්නේ පින් නැති තැනැත්තා කාලක්‍රියා කිරීමෙන් පසු ඔහු නිසා සැපවත්ව උන් අයට ඒ සැපය නැති වී ගොස් තිබෙන බව පෙනීමෙනි. පරීක්ෂාවෙන් ලෝකයේ දෙස බැලුවහොත් එබඳු තැන් බොහෝ ගණනක් දැකිය හැකිවනු ඇත.